उत्साह निर्देश सीमा मौलिक संकल्प ගිනුම්කරණයට අදාළ මූලික සංකල්ප ගිනුම්කරණ සංකල්ප බේසික් ප්‍රින්සිපල්ස් දිට්ඨි සරහා න්‍යාය ඊට පස්සේ ගිනුම් වල අපි විවිධ මූලිකාංග ගිනුම්කරණය කරනවා ඒවා ගිනුම්කරණය කිරීමේ පදනම් ඒ වගේම ශේෂ පත්‍රයේ තොරතුරු වර්ගීකරණය එහෙම නැත්නම් අපි කියන වර්තමාන මූල තත්ත්ව ප්‍රකාශනය කරන දැන් මේ සිලබස් එකේදී බොහොම පරණ වචන රයිට් ඇසෙට් එකේදී පරණ වචන ඒ නිසා තමයි අපි මේ පැත්තෙන් දාලා තිබෙන්නේ අපගේ පාඨමාලාවේදී ආවරණයකට කොටස් කියලා. මේ මොකද මේ වචන වර්තමාන තත්ත්වයට ගැලපෙන ආකාරයට ගැසට් එකේ වෙනස් කරලා තිබෙනවා. ඒ වුණාට වාඩ බැලුවහම පේනවා බාස් පේපර්ස් වල මෑත කාලේදී ආපු එක 2018 සහ 2016 ප්‍රශ්න පත්‍රයේ වර්තමාන තියෙන ගිණුම් කරන භාවිතයන් සහ පරිචයන් අනුකූලව තමයි ප්‍රශ්න පත්‍ර සකස් වෙලා තියෙන්නේ. ඉතින් වාඩ නිෂ්පාදන වෙළඳහ ලාභාලාභ ගිණුම් පිළිබඳ අවබෝධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ගිනුම්කරණ ප්‍රමිත පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේම පාලන ගිනුම් පිළිබඳ අවබෝධය අවශ්‍ය වෙනවා. නිෂ්පාදන ගිනුම් පිළිබඳ අවබෝධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ගිනුම්කරණ අනුපාත පිළිබඳ අවබෝධය අවශ්‍ය වෙනවා. රයිට්. දැන් මේ සිලබස් එක ඇතුලේ තියෙන මාතෘකා ටිකක් බලුවාම ඒක බොහොම සරල මාතෘකා විදිහට තමයි දීලා තියෙන්නේ. සරලවම කියනවා නම් අපි मौलिक conceptual framework को financial reporting के साक्षात्कार में ये बात से द्वितीय सरकार न्याय right द्वितीय सरकार न्याय ये कहाँ है पौड़ी दया ना तब ये कर साक्षात्कार करना होगा ये बात से मूल्य का सरकार को ledger गिनों के लिए करी मैं वहाँ बहुत सारा कार्य ना फिर गिनों करने है සාමූල්‍ය ප්‍රකාශන පිළිබඳ කරන කලින් අපි කතා කරනවා පාලන ගිණුම් සහ සස්තුම් ප්‍රකාශන පිළිබඳ. විශේෂයෙන් බැංකු සස්තුම් ප්‍රකාශන, ණයගැති සස්තුම් ප්‍රකාශන, පාලන ගිණුම් වල ණයගැති පාලන ගිණුම්, ණයින් පාලන ගිණුම් මෙල් ඒ විශේෂ සීමාව කතා කරනවා. ඊට පස්සේ එනවා මූල්‍ය ප්‍රකාශන පිළිබඳ. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ. මෙතනදී අපි ලාභාලාභ හා වෙනත් ස්ථිර ආදාය ප්‍රකාශනයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මම මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළිබඳව අවබෝධයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය මේ මූල්‍ය ප්‍රකාශන පිළිකිරීම පිළිබඳව නේ ඊට අමතරව හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තනි පුද්ගල ව්‍යාපාර වගේම සීමිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශන පිළිකිරීම අපි මේ සිලබස් එක ඇතුළත සාකච්ඡා කරමු ඒ වගේම පොතේ ගිණුම් කරන ප්‍රමිත
ශ්‍රීලංකා ගිනුම්කර පොතේ සහ රාජ්‍ය අංශ සඳහා භාවිතා වන ගිනුම්කර පොතත් මෙතනදී අපි සාකච්ඡාවට වාදනය කරන සිලබස් එකට අදාළව සහ විභාගයේ විෂය පදයට අදාළව ඔබට විභාගෙදී ප්‍රශ්න ලැබෙන්න පුළුවන් ආකාරයේ සැලකිල්ලට අරගෙන ගිනුම්කර පොතේ ඒ පිළිබඳව සාකච්ඡා කරමු. मूल्य प्रकाश विश्लेषण वारिणकरण अनुपात गेसट सरल गेसट मूल्य प्रकाशन विश्लेषण मेन मे विषय पते समस्या गिनुंकरण विषय वाटो मे अवबोधे हटे අපි සිලබස් එක ඇතුලේ පහුගිය විභාග ප්‍රශ්න පරීක්ෂා වෙච්ච ආකාරය බලමු. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද පහුගිය දවස්වල ආපු পেපර් වල මේක ආවේ. මම මුලින්ම 2016 পেපර් එක ගත්ත පුතේ. එහෙනම් මුලින්ම මම 2016 পেපර් එක ගත්තෝ. right 2016 পেපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 40 කරවිලා තියෙනවා. නිෂ්පාදන ගිනුම් පිළිගැනීම නිෂ්පාදන ගිනුම් මම ආර කතා කළා අපි මූල්‍ය ප්‍රකාශන පිළිගැනීම යටතේ සිලබස් එක ඇතුලේ කතා කරනවා නිෂ්පාදන ගිනුම් පිළිගැනීම නිෂ්පාදන වෙළඳහ ලාභාලාභ ගිනුම් පිළිගැනීම මෙතනින් ලකුණු 40ක් විභාගයට ආලා තියෙනවා ඊනවසර දෙවෙනි ප්‍රශ්න ආරම්භ කරමු දෙවෙනි ප්‍රශ්න සීමා සහිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශන පිළිගැනීම අදාළ මේ බලන්න ඒක ලකුණු 60කට අහලා තියෙනවා. ඔයා දන්නවා මේ পেපර් එකේ ලකුණු 150ක් තියෙනවා පුතේ. right ලකුණු 150ක් තියෙනවා. ඒතරයි ලකුණු 150 ලකුණු 60ක් සමාගම් මූල්‍ය ප්‍රකාශන පිළිගැනීම අදාළව ලැබෙනවා. right සමාගම් අවසන් වෙනවා. ඉතින් අපි සීමිත සමාගම් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන පිළිගැනීම ගැන සාකච්ඡා කරනවා. ලාභාලාභ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හිමික වෙනස්වීම් ප්‍රකාශනය එතන නතර වෙන්නේ නැහැ මම. ඔයාට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සාකච්ඡා කරනවා. right? ତୁରେ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් පිළිගැනීම පිළිබඳ අපි ඒ පාඩමේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ වෙනවා තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ මම අරවත් එක්ක කතා කරමු. බැංකු සසඳුම් ප්‍රකාශනය පිළිගැනීම. නායකති සසඳුම් ප්‍රකාශනය පිළිගැනීම. නායකති පාලන ගිණුම් පිළිබඳ තියෙන අවබෝධය නහින් පාලන ගිණුම් ඒ කියන්නේ පාලන ගිණුම් පිළිබඳ තියෙන අවබෝධය පරීක්ෂා කරන ගාන. ඉතින් ඒකට ලකුණු 20ක් ලැබිලා තියෙනවා. දැන් අපි ඒක කොටස සාකච්ඡා කරනවා. මේ සිලබස් එකත් පෙන්නවා. අපි ආවරණය කරන කොටස් යද්දී මේ මාතෘකාව ලැබෙන ආකාරයට මම සාකච්ඡා කළා. ඊට පස්සේ උදේ දැන් මේ ප්‍රශ්නාංග 4 තොග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රතිතංග දෙකේ දැනුම LKS 2 දැනුම දැන් තොගල ජනක පිළිගැනීම සම්බන්ධයෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නේ ලැබෙන ප්‍රශ්නාංග අතර එකක් ලකුණු 20ක් අවසාන වශයෙන් ලකුණු 10ක් ලකුණු 10ක් අහලා දිනනවා ලකුණු 10ක ප්‍රශ්නයක් ලැබිලා දිනනවා අර ගිණුම් කරන මූලධර්ම සංකල්පනාත්මක රාමු ඒ මූලික සංකල්පවල ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රතිතංග එක ඉන්න ඔන්න ඔය කොටස් වලින් සාකච්ඡා කරලා ලකුණු 10ක් ලැබිලා දිනනවා ඒ විදිහට තමයි ලකුණු 150 සකස් වෙලා තියෙන මේ වේවලු. right අපි 2018 පෙපර් එකට ගමුද? 2018 ප්‍රශ්න පත්‍රයට ආවා. දැන් මේ විෂය හරිම ලේසියෙන් කරගන්න පුළුවන් විෂයක් කවුන්ටිං ගොඩක් අය ගිණුම් ගන්න දන්නවා තියෙනවා දැනුම නැති අයට ප්‍රශ්නයක් නැහැ ඒ අනුව මූලික අවබෝධය ලබා දෙන්න වෙනම විෂය කොටස් කීපයක් ඇතුළත් කරනවා ඒතර මූලික අවබෝධය ගිණුම් කරන පිළිබඳ අඩු දැනුමක් තියෙන අයට ඒ කොටස් නැවත අධ්‍යයනය කරලා මේ විෂය නිර්දේශයට එයාලට සූදානම් වෙන්න පුළුවන් right පුතේ ඒතර අපි 2018 පේපර් එක අරන් බලුවොත් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අර විදිහටම පුරුදු විදිහට නිෂ්පාදන ගිණුම් වලට අදාළව හරි. right නිෂ්පාදන ගිණුම් පිළිගැනීමේ දැනුම තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. يعني නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළිගැනීම පිළිබඳ දැනුම ඔන ලකුණු 40ක ප්‍රශ්නයක්.
अंतिम कॉन्सेप्ट ऑफ फ्रेमवर्क संकल्पनात्मक गिनुंकन मूलधार मौलिक गिनुंकन संकल्प मेन श्रीलंका गिनुंकन प्रविधानकैक मेन्न मे दनुम अवश्य प्रश्न के लखनऊ दहाय देखे प्रश्न पत्र आरंभ मेघ विशेष विषय निर्देश अतुले प्रश्न फिजिक विषय निर्देश अतुले प्रश्न एनिसा अपीट पहले मे विषय निर्देश अतुले अभी बलापुरत्न अभी आवरण बलापुर पटा वे पेपर कटे लखन सी आसन प्रमाण गुड ना हमला अभी मे विभाग क्लास मे विभाग क्लास लखन सी आसन रईट मे उत्तर मे कैत विन सीमा वाण्य रईट मे कैतने लखन सी आसन प्रमाण सिलेबस सह पशु विभाग प्रश्न बलुहा बहुम पहन सीएड सीएड आसन लखन गुड़वां सीएड सीएड आसन लखन प्रमाण गण वाटर पुड़वां पहली सबसे लैस मे प्रश्न पत्र हेमो मे सिलेबस यदाशन बहु विभाग प्रश्न पत्र यदाशन इतोपि विषय कर्ण मे विद साक्षा उपदान अभी कोर्स मेथड मोड ऑफ लेक्चरिंग मेन मोड ऑफ डिलीवरी अभी वेबड वाट ओन विला लेक्चर्स बलान पुलवा विभाग सील दीवाल अवबोधन मे मसल लोकड़ा प्रमाणी रिसोर्स विविध मट धनमी धरव संबंध आवश्यकता संपूर्ण आकार लंका अंक इके आयतने मे ऑनल अध्यापन विशेष मे राज्यांश विभाग सदा वेडिम शिशु संबंध में स वेडिम शिशु अतिथि समत्कल आयतने संबंधित हम औुट मे पार्टी महर्षि मम क्वस्टि सिलबस मे कैपी मदद नंबर वन हेम लक्षर सहभागी सीएल विषय अनावश्यक साकुड़ी इताम वेदगा बहुम सीमित काल कतुड़ी अभी मे विभाग इताम वेदगा सीआर सीएल अनिवार्य हेमदेम लक्चर्स पड़ी गणित धनमा सामान्य गणित धनमा कॉमन सेंस मे विषय अतुड़ी राइट लेक्चर्स मे सब्जेक्ट अनिवार्य पास क्वेश्चन वाला टिका प्लेस क्वेश्चन वाला तरह हितांग देवल ने है गुडा हितांग देवल ने बहुत सरल मे विषय मे हर लेक्चर्स कवर कर गत्तरा मे विषय अतुड़ी वाट लखन सी अभी पलवी देश इसरा मुनगेन वाट गुड़ा मे बड़ी सील देश इवे सू
හරහා ලයිව් ලෙක්චර්ස් වල සම්බන්ධ වෙන. ඉතින් ඔයාලට හැමෝටම අවබෝධයක් තියෙනවා අපි දැන් දේශන කීපයක් කරපු නිසා. එහෙනම් අපි සූදානම් වෙමු පුතේ මේ විෂය තුලදී ලකුණු 100කට ආසන්න ප්‍රමාණයක් ගන්න මෙහෙම ආරම්භ කරන්න. ඉතින් හැමදෙනාටම මම මේ විභාගය තුලදී හොඳ ලකුණකට යන්න සුබපතනවා. ඉතින් අපි මහන්සි වෙලා වැඩි කරමු. මේක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා මහන්සි වෙලා අපි වැඩේ කරගෙන යමු. ඉස්සරහට සිල් දරාටම ආයුබෝවන්.